දවසම ටීවී බාන්න ටැබ් බලන්නයි නේද? නෑ, මම හැම වෙලේම කරන්නේ මගේ এডুকেෂන් වැඩ. এডুকেෂන් කියන්නේ මොකද්ද? এডুকেෂන් කරන්නත් ඕනේ. හැබැයි රාජ්‍යයක්කණන් කියලා තින්නේ පොඩි ළම වුණාම සෙල්ලම් කරන්න ඕනේ කියලා. රාජ්‍යයක්කා? තාම රාජ්‍යයක්කා කියනවනේ. එයා අපේ අම්මා. මේ පොඩ්ඩක් මරක් වෙනවනේ මතක් වෙන්න. එහෙම බෑ ඉතින්. අවුනේ බෑ තමයි. ඔයා කැමතිම ස්පෝර්ට් එක මොකද්ද? ක්‍රිකට්. නියමයි. මාත් කැමතිම ක්‍රිකට් වලට. මම මේ කොලෙජ් එකේදී ටීම් එකේ හිටියා. කණ්ඩායම් වලින් ලොකු අයනේ. පොඩි අයටත් ඕනම ස්පෝර්ට් එකක් තෝරගන්න පුළුවන්. එතකොට යාලේ සීරම කියලා දෙනවද? ප්‍රැක්ටිස් කරන්න කෝච් කෙනෙක් ඉන්නවා. ඒක නම් නියම වැඩක්. දෙදෙන්න කැමති නම් ලංකාවෙන් නැතුව යුකේ යන්න පුළුවන්. ඇත්තටමද? තාත්තා මාව මෙහෙදීලා ගියේ අම්මියාව හොයාගන්න. ඉතින් ඔයාට දැන් යන්න ඕනිද? මං ආසම ලංකාවට. එහෙනම් හොඳයි. ඇයි? එතකොට අපි දෙන්නටම ලංකාවේ ඉන්න පුළුවන්. එහෙම කරමු. ඔයාට පුළුවන්ද ඒ සේරම දේව මට කියලා දෙන්න? පුළුවන්. මං කියලා දෙන්නම්. Thank you. ඔයා සේරම දේවල් ඉක්මනින් ඉගෙන ගන්න. මට සතුටුයි. ඊට අපි වත්ති ඉස්කෝලේ ළමයින්ගේ ඩිසිප්ලින් එක පිළිබඳව ටිකක් ඉතින් මමත් ඒක හිතුවා ටීචර්. හැබැයි මට තේරෙන්නේ එහෙම වුණොත් නම් එයාලගේ এডুকেෂන් එකට ඒක ලොකු සපෝට් එකක් වෙනවා. අපි වත්ති ඉස්කෝලේ බෝල් ටිකක් ගහමු. සපත්තු තියන්න, එතකොට බෑග් තියන්න, අර කෑම කන කලින් තියන්න. ගුඩ් අයිඩියා. නෑ, එපා. ඇයි එපා කියන්නේ? බෝඩ් ගහලා හැමදේම කියන එකේ තේරුමක් නැහැ. ඒ කියන්නේ ටීචර්? හිතලා බලලා ඊට පස්සේ අපි ක්‍රියාත්මක වෙන්න ඕනි ළමයි ටිකක් තමයි අපි නිර්මාණය කරන්න ඕනි. මේ ළමයි ඕබල්ල කරන්නේ නැහැ. අපි උත්සාහ කරලා බලමු. ඕකයි බෑ. එහෙමත් හොඳයි. මමත් ඒකට කැමතියි ටීචර්. හරි එහෙනම්. ඔයාලා අර කලින්ම ක්‍රියාත්මක කළා වගේ අලුත් ලස්සන දඬුවම් ටිකක් අපි ක්‍රියාත්මක කරමු. අපි වේවල පාවිච්චි කරේම නෑ. අපි ගොඩක් කලාවට ගලේ දවසෙර නැත්තම් දෙක්කට වත්ති ඉස්කෝලේ තහනම් කරන එක. ඒකට මං කැමති නෑ. ඇයි ටීචර්? අපි ඉගෙන ගැනීමේ අගය කියලා දෙන්න ඕනි. ඉගෙන ගන්න එක නවත්තලා කියන සංකල්පයට මං කොහෙත්ම කැමති නෑ. ඒක හරි පිළිච්ච දෙයක්. එහෙම හිතුවහම ටීචර් කියන කතාව හරි. අපි කරලා තියෙන්නේත් ඒක. එහෙම බලන් යද්දී වත්ති ඉස්කෝලේ ළමයින්ට නැතුවම තිබ්බදී අපි ආයෙමත් නැති කරමු. මටත් මාර අප්සෙට්. හරි එහෙනම්. ඔයාලා තුන්දෙනාම මගේ කතාවට එකඟයි කියලා තේරෙනවා. ඔව් ටීචර්. අපි එහෙනම් අලුත් ලස්සන දඬුවම් ටිකක් හදමු. ඔව් ගන්න තමයි. ඇයි උඹට ප්‍රශ්නයක්ද? මේ උඹම ගන්න එන්න එපා. හරි හරි. සෝරි. ආමේ වත්ති ඉස්කෝ යන්න. මම යන්නම්. මට ඕන වෙලාවක මම යන්නම්.
කියන්නංකෝ. කාටද? කාර්මියකට. ඔයා කට්ටි පයින් යන්නේ කියලා. අනේ මේ මිහි කේලම් කියන්නේ නැතුව ඉන්නවාකෝ. කේලමා. ආ. මමද කේලමා? නැත්තම් මමද? පුදුම සද්දයක් මෙයාගේ තියෙන්නේ. මෑට අලුත් ගෙදරක් හම්බුන නිසා වෙන්නේ. මේ මිහිනි මට කියලා ඔළුව පලා ගන්න ලෑස්ති වෙන්න එපා. පුළුවන් දෙයක් කියනවා හලෝ. පුළුවන් නිසානේ කියන්නේ. මන්නම් කැමති නැහැ. පොඩි විජේ බූරුවා. මමත් කැමති නැහැ. මිහිරි අට කෝටි. පොඩි විජේ මේ. මිහිරි මේ. ඒ. මොකද දෙන්න ගහ ගන්නවද? නැහැ. මට නම් පෙරුණේ දෙන්න පොඩි වලියකට අරලා දිනවා වගේ. මම නෙවෙයි සෙසත් තමයි. අයියේ මේ මෙයා තමයි. නෑ නෑ මෙන්න මෙයා. තුම සද්දයන් තියෙන්නේ. ආ දැන් මගේද සද්දේ? මේ මේ පිස්සුද? මට නම් පිස්සු නෑ. මම යනවා යන්න. කොහෙද යන්නේ? කොහෙද යනවා? මේ වත් ඉස්කෝලට නම් ආයේ වත් ඉස්කෝලට යනවා. ඊයට තමයි මම මේ යන්නේ. කොහෙදිද? මෑල්ට මාව පේන්න බෑනේ. සුදු කොහෙද? අනේ ඔයා දිහා බලන් ඉන්න අපිට වැඩේමයි. පොඩි විජේ මොකද්ද වෙලා තියෙන්නේ? වත් ඉස්කෝලට යනවා නම් මේ එහෙම ඇවිදවිද ඉන්නේ? මම මේ යන ගමන් තමයි හිටියේ. කොහෙද? මිහිරි පාට කඩාගෙන බැන්නා. ආ මිහිරිද පාට කඩාගෙන බැන්නේ? ඇයි පේන්නේ නැද්ද? මට ගස්ස ගස්ස ඔරෝරෝ හිටියේ. මම මේ පාඩුවේ ගල් කැටෙන් ඉලක්කෙට ගදා හිටියේ. හරි හරි යම් වත් ඉස්කෝලට. ඉස්කෝලවත්තෙන් එළියට ආව විතරයි සෙල්ලම නේද? අපේ බට්ට පයින් ටීචර්. හා මාත් එන්නද? ටීචර් එනවද? බංගර ටීචර් කරන්නේ බට්ට පනිනවනේ අම්මේ. ඈ ටීචර්. ඔව් ටීචර් බට්ට පනිනවා. අපි කියන්න බට්ට පනින. බඩ පිස්සුද? ඇයි අම්මේ පිස්සුද කියලා අහන්නේ? යංගු බට්ට පනින. අම්මා දෙන්න. ඔව් අම්මේ. අනේ අංකෝ. පිටව මං ගංග. මම මේ ආවේ පොඩි උන් දෙන්නගෙන ටීචර්ත් එක්ක පොඩ්ඩක් කතා කරන්න කියලා. ආ පුතේ එහෙනම් ගිහලා බට්ට පයින්නකො. එන්න. මේක ටීචර්ට. අනේ මොනවද ගංගක් කිමේ? ඕකේ අඹ වගේක් තියෙන්නේ. බොහොම ස්තුතියි. කට්ටියත් එක්කම කන්නංකෝ. මං ඔගෙනාවි ටීචර්ට. ඔව් ඒක තමයි. අනේ මන්ද. හරි අමුතුයි ටීචර්. ඇයි? මොකක් කරේ ප්‍රශ්නයක්ද? අනේ නෑ ටීචර් මොකක්වත් ප්‍රශ්නයක් නෙමෙයි මේ. මං ආවේ මේ අපේ කෙල්ලෝ දෙන්න ගැන පොඩ්ඩක් දැනගන්න කියලා. හරි ඊට කලින් මට කියන්නකෝ කොහොමද මේ දෙන්න දැන් ගෙදරදී? ඒක තමයි ටීචර්. මුන් දෙන්න දැන් නිකන් හරියට ගෙදර කලින් හිටපේ උන් දෙන්න නෙමෙයි වගේ. එයාලා ඉගෙන ගන්නවා. මටත් හිතා ගන්න බෑ ටීචර්. එයාලා හරි පුංචි ළමයිනේ ගංගාක්කේ. ඉතින් වෙනස් දේවල් වලින් එයාලා හරි ඉක්මනට වෙනස් කරන්න පුළුවන්. මං හිතන්නේ වෙලා තියෙන්නේ ඒක. ඔව් ඉතින්. උන්ට වෙන ජීවිතයක් තිබුණෙත් නෑනේ ටීචර්. ඒකනේ. දැන් එයාලා වෙනස් තැන් ගැන දන්නවා. වෙනස් අයව මුණ ගැහෙනවා.
අනේ ටීචර් ගොඩාක් පිං. අපේ ජීවිතත් එහෙම් පිටින්ම වෙනස් වෙලා තියෙන්නේ දැන් මේ වත්ති ඉස්කෝලේ හින්දා. ඒ පින පාලමීටයි එයාගේ යාළුවන්ටයි. අනේ ඔව්. මොකද කියන්නේ ගංගක්කේ? පොඩි අයත් එක බටපණිමුද? අයියෝ මට පුළුවන් ද ටීචර් මේ පොඩි ළමයි ගැන සෙල්ලම් කරන්න. එයාලට උගන්නන්න ලේසියම අපිත් ළමයි වගේ හිතුවා තමයි. මේ කියලා අහන්නේ කන්න කන්න තමයි එනකොට ඔයාගේ ගැති මට නෙමෙයිනේ මට කාටද ගැති කියන එක අදාල නැහනේ තාපන් එපා එපා ඔව් කාටවත් ගැතේ මට එපා ඔයා ගැත්ත කරාට ගිහිල්ලා දෙන්න මුගේ ලොකු ගම බලන්න කමක් නෙවෙයි අප්පා එහෙනම් මොකද නෑ ඕක ගත්තේ වටයි ආචිටයිනි ඉතින් ඔයගෙක මට දීලා ගෙදර ගිහිල්ලා හරියනවද බලන්න මම බොරුවක් නෙවෙයිනි කිව්වේ නෑ නෑ බොරු නෙමෙයි ඔබ පඬිතයා අයියෝ මේ ලොකු අයට තේරෙන්නේ නෑ අප්පා අනික මට බඩගිනිත් නෑ මට බඩගිනිත් නෑ මේ කැල්ල කාපම් මට කියලා දඩටික බඩටව ගන්න හරි හරි සෝරි මං හිතේ මේක ඔයාගේ යාචිකේ කෑම වෙලක් කියලා පඬිත පොඩි එක හරි හරි සෝරි මොකක්ද අවුලක දින්නේ නෑ මේ මූණෙන් නම් පේන්නේ සෑහන කවුලක ඉන්නවද ආසයි ආදරේ කියලා ඔබ මොන ලෝකෙ ජීවත් වුණත් කමක් නැහැ. ඔබ අපේ වෙන මුකුත් ඕනේ නැහැ. ඔබ මගේ මල්ලි. ඇයි මොකද? ඇත්තමද? මේ චුයින්ගම් ගාව බොරු සෝබන නෑනේ. ඕන්ලින් කට්ටු කියලා කිව්වොත් ඇත්ත. මොකද බම් මේ ගුඩ් නෑම් ගුඩ් නෑ සින්සොඩයින් රැපිඩ් රිලීෆ් සමග දන්ත සංවේදීතාවේ පරදන්න සායනිකව සහතික කළ සහනීය තත්පර 60කදී ක්‍රියාකාරී වෙයි Angel? Angel?
ඔයා හොඳින් ඉන්නවද පැටියෝ? ඔව් මම හොඳින්. ඔයා හොඳින්ද? මම හොඳින්. දැන් තවත් හොඳින්. මම කො? මම ආවේ නැහැ. ආරියන්ජල්ලාවේ මම බලන්නද? ඒකනේ මට අද බබව බලන්න මොන හිතුණා. මටත් එයා මතක් වුණා. ඒකනේ ඔන්න කොහමද අපි දෙන්න හම්බ වුණා? මං හිතුවත් එක්ක. මොනවද ඇන්ජල් හිතුවේ? මං කොහමද ආරියන්ජල්ව බලන්නේ කියලා. දැන් හරිනේ. ඔයාටයි සුද්දිටයි. Thank you. හරි. දැන් යන්න බැටියෝ. ඔයා දැන් යනවද? ඔව්. මං ඔයාගේ චූටි මූණ පොඩ්ඩක් බලලා යන්නම්. මොකද වෙලා තියෙන්නේ? ඇයි? නෑ බොතනේ හිටියන මේ ලෝකේ නෙවෙයි ඉන්නේ ඒකයි. මට ප්‍රශ්නයක් අප්පා. ආ මොකද්ද ප්‍රශ්නේ? මට ගෙදර ප්‍රශ්නයක්. කවුද මේ අපේ රාජගේ? නෑ නෑ අම්මගෙන් නෙමෙයි. අම්මනේ. රාජ්‍ය නෙමෙයිනේ දීපාලි මැඩම්. ඔව් මගේ අම්මා. හරි හරි ඉතින් උඹේ අම්මා තමයි නැත්නම් ඉතින් මගේ අම්මාය. හරි හරි මේ අම්මා ඩියුටි යනවනේ. ඔව්. ඉතින් සීයානේ මාව බලාගන්නේ. ඉතින් සීයත් එක්ක බෑ අප්පා. ඒ මොකද? එහෙම තමයි. මේ පොඩි විජේ ආසයි ආදරේ කියලා කතාව හරියට කියන්නද කොහොමද මං උදව් කරන්නේ? එහෙම කාටවත් උදව් කරන්න බෑ චුංගා. එන මොන මකුලටද මට කියන්නේ? හිතේ දුකට. අනේ මේ උඹේ දුක විතර දුක හිතෙන්නේ කොහොමද මං කතාවක් දන්නේ නැතුව? හරි හරි මට දුක නෑ. හරි නේද? හරි. මම උඹට මගේ ටී-ෂර්ට් එකක් දෙන්නම් උඹට අහනවානේ. එපා. ඇයි? මට දැන් දුක හිතිලා ඉන්නේ. අයියෝ ජුයිකා අයියා අර දුක විතරක් මරු ඈ. ආ මරුද? දැක්කද මට දුක හිතුනම ඔබ සලකන විදිය? යමන් යමන් නාන්න. ඔයා හොඳ නෑ චුයින්ගම් අයියා. අනික දැන් වතුරත් සීතල ඇති. ඇත්තද? යමන් කප්පලා ගන්නද?
අහන්න. ලංකාවේ උසම කන්ද මොකද්ද? පිදුරුගල. ඇයි? පිදුරුගල නෙවෙයි. පිදුරු තලාගල කන්ද. හරි. පිදුරු තලාගල කන්ද. තව ප්‍රශ්නයක් අහන්න. ලංකාවේ උසම දියඇල මොකද්ද? බබර ඇල්ල. අයියෝ චුට්ටියෝ, ඔයා ඔක්කොම පාඩම් කරලා තියෙන බාගෙටනේ. ඇයි ඉති? බඹර ඇල්ල නෙමෙයි, බඹර කන්ද දියඇල්ල. හරි, බඹර කන්ද දියඇල්ල. ඒක නම් හරි ෂෝක් නේද? අපරාදෙ අපි ගත්තේ යන්න තිබ්බනේ. අපි තාත්තට කියලා බලමු. එතකොට අපිට වත් ඉස්කෝලේ හැමෝම එක්කන් යන්න පුළුවන් වෙයි. ඒක ඇත්තද? ඇත්තද කියන්නේ? අපි හිතුවත් ඕන දෙයක් කරන්න පුළුවන්. අනේ ඒක නම් ෂෝක් අප්පා. මම ඔයාගෙන් තව ප්‍රශ්නයක් අහනවා. මුහුදේ ඉන්න කිරි බීලා වැඩෙන සතා කවුද? තල්මසා. හොඳ ළමයා. හරි. ලංකාවේ පාර පනින්න ඇඳලා තියෙන ඉරි මොන පාටද? සුදු. උත්තරේ හරියටම හරි. ඔයාට සේරම මතකයිනේ. නියමයි. ඉතින් ඔයාටත් මතකයිනේ. ඔව්, මටත් මතකයි. මං ආසයි මේ ලෝකෙ ගැන, එතකොට රට ගැන දේවල් දැනගන්න. ඒක නම් ෂෝක් වැඩක් නේද? ඒකනේ. අපි දන්නේ නැති දේවල් ගොඩක් තියෙනවා. අපි හැමදාම ඉස්කෝලේ ගියොත් අපිට ඒව දැනගන්න පුළුවන්. හරි. දේ දුන්නේ මන් දන්නේ නැති පාටක් කියන්න. අනේ කියන්නකො සුද්ධියෝ. ඉන්ඩිගෝ. ඉන්ඩිගෝ. මට ඒක හැමතිස්සම අමතකනවා. ඒකනේ. ආයි පාරක් කියන්න. මොකද්ද ඒ පාට? ඉන්ඩිගෝ. අපේ ටීච කිව්වනේ අමතක වෙනව නම් දෙයක් ඒක හැමතිස්සම කියන්න කියලා. මට මතකයි. ඔයාට අමතක වෙන දේවල් මගෙන් අහන්න. මං කියලා දෙන්න. ඔයා මගේ හොඳම හොඳ සුද්ධියානේ. ඒකනේ. අපි දෙන්නම ලොකු වෙලා දක්ෂ හොඳ නෝනල දෙන්නෙක් වෙමු. හැබැයි මට ගිටාර් ගහ සින්දු කියන්නත් ඕනේ. ඔයා ලොකු වෙලා ගිටාර් ගහන නෝන කෙනෙක් නේ. සියා. ඇයි පොඩ්ඩු? මේ සියද කලින් එනවද? ඇයි පොඩ්ඩට මොකද්ද මගේ වෙන්න ඕනේ? නෑ නෑ මේ නිකන් ඇහුවේ. සියත කලින් එනවද? ඕනම් කලින් එන්නත් පුළුවන්. නෑ මේ මම මෙලන් එකවත් ඉස්කෝලේ යන්නද? පුංචිට කියලා ඇරලා ගන්න. නෑ 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 මං කලිනුත් කිව්වනේ. චූටිවේ පැත්තට කියන්නේ නෑ. ඒ සීයේ. ඔයාලා දෙන්නම හදන්නේ සියාගේ වසියෙන් පරීක්ෂා කරන්න. මං කැමති නෑ කිව්ව දේ සරෙන් සරේ කියන්න. අපි කියන දේ අහන්නේ. අම්ම එනකන් සියා කැමති වෙන්නේ. පිස්සු අනේ මේ ලොකු අයට. චුට්ටි කියන කතාව හරි. මොකක්ද චුට්ටි කියන කතාව? ගොඩාක් ලොකු වෙච්ච අයට චූටියා කියන දේවල් තේරෙන්නේම නැහැ. ඔයාට ගොඩක් දුක හිතිලා නේ තියෙන්නේ. දුකයි නෙමෙයි අප්පා මට තරහයි. තරහ ගන්න එපා මිලන්. සියලුම දේවල් හිමිහිට විසඳේ. මට තේරෙන්නේ නැහැ අප්පා. හරි, අපි එළියට ගිහින් සෙල්ලම් කරමු. මට බෑ සෙල්ලම් කරන්න. පුංචත් එක්කම සින්දුවක් කියමු. නේ බෑනේ, මට පාඩුවේ ඉන්න ඕන. ඕනි නම් අපිට රස කෑමක් ඕඩර් කරලා කන්න පුළුවන්. මේ 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 මට නම් ඔය බූරු වැඩවලට නම් කතා කරන්න එපා. හරිද? මං කැමති නෑ කිසිම දෙයකට.
ගලෙන් ගහන්න එපා. දෙනා ඕක මගේ. හරි ගලෙන් ගහන්න නැද්ද? නෑ දෙනා ඕක මගේ යම ගෙඩිය. හොරා. මේ හොරා. දෙන්න ඉතන හොම්මකට කුඩු පට්ටම් වෙන්න. හොරා හොරා ගන්න. ඉතින් හොරා තමයි. අයියෝ විහිළුවටනේ එක කරේ. විහිළුවට උනත් හොරකම් කරන එක නරක වැඩක්. එහෙමනේ බත්තිස් කෝල කියලා දෙන්නේ. අයියෝ හරි හරි සෝරි. සෝරි කිව්වම හරියනවද මෙතන හොරකම් කළා? විහිළුවට කරන දේවල් ඔච්චර ගණන් ගන්න ඕනේ නෑනේ. විහිළුවට උනත් හොරකම් කරන්න හොඳ නෑ. මතක නැද්ද? ආ මතකයි මතකයි. වටත් ඕන ගයක් ගහ අඹගෙඩිය කඩා ගන්නකෝ. මෙතන අනුන්ගේ ඒවා ගන්නෙ. අයියෝ මිහිරි. ඇත්තටම මං ඔයාලට කැමති නෑ. මමත් කැමති නෑ. ඇයි දැන් ඔයා වත්ති ස්කෝලෙට එන්නේ? ඔයා වත්තිරාමෙක් නෙවෙයිනේ. ඇයි? ඔයා මේ වත්තෙන් ගියා. ඉතින් දිගටම ගියපු විදියට ඉන්නකෝ. මේ මිහිරි මගේ තරහ උස්ස ගන්න එපා. ඇත්ත කියද මකට තරහ යන්නේ? අනේ මේ ඉන්නවා බෝඩ මිහිරි මජම් මිහිරි. අනේ මේ ඔයා මෙතන මේ පොලිසියට යන්න ඉතන් ඉන්නවා කියලා අපි බය වෙන්නේ නැහැ. බය වෙන්න වෙයි ඉස්සරහට. ඔන්න බලනකො මම ලොකු වෙලා පොලිසියට ගියාම ඉස්සෙල්ලාම අල්ලන දෙන්නේ තමුසෙව. මේ මට තමුස කියන්න එන්න එපා. හරි හරි සෝරි. තමුසේ නෙමේ ඔයා ඔයා. මොකද හිනාවෙන්නේ විරිත්තගෙන? නෑ මේ මම වඳුරෙක්ව දැක්කා. ඒක කවුද වඳුරා? මේ මගේ ඉස්සරහ හිටන් ඉන්නේ පොඩි වඳුරෙක්. අනේ මේ යනවා යන්න. යනවා තමයි මෙතන ඉන්නාවේ නෑ. මෝඩ වඳුරු පොඩි විජේ. මේ මොකද්ද? මම නම් දන්නේ නැහැ ටීචර්. අපි දන්නේ නැහැ ටීචර්. හරි. අපි කවියක් කියපු ඉස්සෙල්ලාම. මේක කවියක් නේද? ඔව්. මේක දැනට කවියක්. අපි ඉස්සෙල් කවිය මොකද්ද කියලා ඉගෙන ගමු. අපි ඊට පස්සේ ඇත්තටම මේ මොකද්ද කියලා ඉගෙන ගමු. හා ටීචර්. කො දෙන්න කෝක මෙහාට. උපාලි ඊළඟ නැවෙන් ගිහින් ධම්මිනිදිද බලාවරෙන්. හරි. දැන් මං කිව්වට පස්සේ කියන්න ඕනි. උපාලි ඊළඟ. හරි. දැන් මාත් එක්කම කියමු. උපාලි ඊළඟ නැවෙන් ගිහින් ධම්මිනිදිද බලාවරෙන්. හරි. හැමෝම හොඳයි. දැන් පුතා එන්න මෙතෙන්ට. මිහිරි යන්න මෙතෙන්ට. පුතා හොම්ම නැගිට. හරි. දැන් හැමෝම එක එක්කෙනාට ඇහෙන්න කියන්න ඕනේ. පාලි ඊළඟ නැවෙන් ගිහින් ධම්මිනිදිද බලාවරෙන්. උපාලි ඊළඟ නැවෙන් ගිහින් ධම්මිනිදිද බලපන්. අයියෝ වැරදීනේ. බලපන් නෙවෙයි බලාවරෙන්. බලාවරෙන්. හරි. මිහිරි අයමත් කියන්නේ කවිය පුතේ. උපාලි ඊළඟ නැවෙන් ගිහින් ධම්මිනිදිද බලාවරෙන්. චුට්ටි කියන්න දැන්. උපාලි ඊළඟ නැවෙන් ගිහින් ධම්මිනිදිද බලාවරෙන්. හරි. හැමෝම හොඳයි. හරි. දැන් හැමෝම එකට කියන්න. උපාලි ඊළඟ නැවෙන් ගිහින් ධම්මිනිදිද බලාවරෙන්. හරි. හැමෝම හොඳයි. පුඩිය ගහන්න හැමෝම.
ඒ පොඩි මොකද වෙලාද? මොකුත් නෑ අප්පා. මොකුත් නෑ. ඕකුත් නෑ. මේ පොඩි විජේ ආසයි ආදරේ කියලා මට කිසි දෙයක් හංගන්න එපා. මේ චුවින්ගම් මම මොකුත් නෑ කිව්වම සරින් සරේයි අහන්න එපා. මේ පිස්සු කියවන්නේ නැත්නම් මොකද්ද ප්‍රශ්නේ කියපන්. මට මේ වත්තේ උත් එක මල බැලලා ඉන්නේ. මේ වත්තේ උන් එක්ක නෑ නෑ මට තරහ ගිහු නිසා තමයි මං එහෙම කිව්වේ. හරි හරි හරි. දැන් මේ වත්තේ ඉන්නේ කවුද මේ පොඩි විජේව තරහ ගස්සන්න පුළුවන්? අර මීරි. අයි මීරි මොකද? පොඩි විජේනේ විකාර නටන්න හදන්න එපා. මොකද්ද තියෙන ප්‍රශ්නේ ගියා? එයා මට වත්තට එන්න එපාලු. මීරි උඹට වත්තට එන්න එපාලු. ඇයි? ඔව් මට ලොකු ගෙදරක් තියනවලු. මම වත්තෙන් ගියාලු. ඒකින්ද මට වත්තට එන්න එපාලු. හරි. මිහිරි උඹට එහෙම කියන්න. උඹ මිහිරිට කිව්වේ මොකද්ද? මම මොකද කිව්වේ නෑ අප්පා. මේ පොඩි විජේ මම මිහිරි ගැනත් හොඳට දන්නවා. පොඩි විජේ ගැනත් හොඳට දන්නවා. ඕකනි කියන්නේ කාටවත් මා විශ්වාස නැහැ. වටින්නෙත් නැහැ. ඒ මොකද්ද ඒ කතාව තේරුම? ඒක තමයි කතාව. මට මේ සේරම දේවල් එපා වෙලා තියෙන්නේ අප්පා. මේමයි පොඩි විජේ. පොඩි උන් ගහගන්න එක සාමාන්‍යයි. හරිද? කොහොමත් උඹයි මිහිරි ඇටැක්නේ. උඹට මිහිරිව පෙන්වන්න බෑ. මිහිරිට උඹව පෙන්වන්න බෑ. ඔව් ඒකත්. ඒකනේ කියන්නේ. දැන් උඹ මොකද මේ මූඩ් ගහලා ඉන්නේ? මට තරහ ගිය නිසා. දැන් මූඩ් ගහගෙන හිටියම හරිද? නෑ නෑ අප්පා. මට දැන් කවුරුත් නෑ. යකෝ එක යකාගේ කතාවක්නේ. ආසයි ආදරේ කියලා ඕන දෙකට මේ චුයින්ගම් ඉන්නවනේ. මං දන්නවා. පාර්මියක්ක ඉන්නවනේ. ඉතින් ඒකනේ. ඉතින් මොකද මේ අපේ සුදීරට ඇඳෙන්න වගේ? සුදීර නෙවෙයිනේ මිලන් මහත්තයා. අනේ මේ චුයින්ගම් විහිළු කරන්නේ නැතු ඉන්නවද? මං යනවා යන්න. හොඳ ප්‍රැක්ටිස් තිබුණානේ. මොන හරි කෑවද? ඔව් පුංචා මං කාලා ඉන්නේ. පුංචා ඇයි? ඇයි පැටිය? පුංචා කලබලෙන් කියතම මට නම් පේන්නේ. ඒකනේ. කෝ දැන් මිලන්? අතුදේ තැඬුවනේ දිස්කෝල යන බෑ කියලා. සියට නම් හොඳටම තරහ ගින් හිටියේ. ඒක තමයි. කෝ දැන් මිලන්? අපි හැමෝමත් එක්ක තරහෙන් ඇත්තේ. කැටියෝ. මේ මං ඔයාට දෙයක් කියන්නද? මොකද්ද? හැබැයි ඔන්න ඔයාගේ සියට නම් කියන්න බෑ. මට නම් තේරෙන්නේ නෑ. ඒ පුංච මෙච්චර බය වෙලා ඉන්නේ කියලා කියන්නකෝ. මිලන් වත්ති ඉස්කෝලේට යන්නනි කැමති. ඔව්. ඉතින් මං අද උදේම යාවේ හෙට ගිහින් ඇරලුවා. එතකොට සීයා? සීයා දන්නේ නැහැ. Oh my god පුංචා. ඇත්තටම මට එයා ගැන බව කියලා හිතනවා. එයා මේ දවස් ටිකේම ඔත් එක්ක ඉස්කෝලේ ගියෙත් නැහැ. දිගටම යන්නත් බෑ කියනවා. මං කොහොමද බලන්න ඉන්නේ? ඒ කියන්නේ මිලන් මේ දවස් ටිකේම වත් ඉස්කෝලේ ගියාද? ඔව්. මාර මාරෙක්කනේ පුංචා. ඉතින් පැටියෝ ඔයයි සීයයි උදේම ගිහම එන්න රෑ වෙනවා. මිලන් වතුර ටිකක් වන්න බී හුල්ල හුල්ල බලන්න ඉන්නවා.
දුකයිනි මට. තිම්බිලන් මටවත් කිව්වේ නෑනේ. අපි කාටවත් කියන්නේ නැහැ කියලා පොරොන්දු වුණා. එතකොට දැන් එයා කීයට දෙන්නේ? මම යන්න ඕනේ යව එක්කන් ඉන්න. පුංචා ඒ ගැන මට කිව්වයි කියලා මිලන්ට කියන්න එපා. එයා මේ දවස්වල සතුටින් ඇත්තේ ඒ නිසා වෙන්නේ නැති. ඒක තමයි. දරුවෝ හදාගන්නක කාටද? මට බෑනේ, මැරි කරලා නෑනේ. මං කියන්නේ වටේ මනුලටයි. අද නම් මං ඉක්මනින් ලුණු සුද්ධ කරන්නේ ධම්මේ.